ඔබ යලිත් මනුෂ්‍යත්දරන විශේෂ ක්‍රියාන්විතය සමග සම්බන්ධ වෙන්නේ. ගංවතුරෙන් විපතටපත් කුඩා දරුවන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ, පොත් බෑග්, ඇනුම් පැළඳුම් සහ අනෙකුත් දේවල් එක්කාසු කරලා ඔවුන් වෙතම ලබා දීමේ ක්‍රියාන්විතය මේ වෙලාවේ සිද්ධ වෙන්නේ. ඉතින් කුඩා දරුවන් එක්ක වැඩ කරන ආයතනයක් තමයි ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය. ඔවුන් විශේෂ ඇසුරුමක් මේ අවස්ථාවේදී කුඩා දරුවන් වෙනුවෙන් ලබා දෙනවා. මම හිතන්නේ මේ අවස්ථාවේදී මනුෂ්‍ය දෙන වෙනුවෙන් අසේල මහත්මයා විසින් බාර ගන්න ලබනවා නිල වශයෙන්. මම ඇත්තටම කැමති මේ අවස්ථාවේ ඔබතුමියලා ලංකාවේ ගොඩක් ප්‍රදේශවල වැඩ කරලා තියෙනවා. මොකක්ද මේ දරුවොත් එක්ක දැක්කම ගංවතුරින් විපතටපත් වෙච්ච දරුවන් දැක්කම ඕගොල්ලන්ට තියෙන මේ අවස්ථා ඕගොල්ලෝ දැකලා තියෙන දේවල් මොනවද? ඕගොල්ලෝ මේ අධ්‍යයනය කොහොමද මේ සම්බන්ධයෙන් කරලා තියෙන? ඇත්තටම අපි මේ විපතට පත් වුණ ප්‍රදේශවල විශේෂම අපි වැඩ කරන්නේ නැහැ චතුර. නමුත් අපි රත්නපුර ප්‍රදේශය දැක්කා විශාල වශයෙන් දරුවෝ සහ මේ අපේ ජනතාව විපතට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒතර අපි අදියර දෙකකින් අපේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. පළවෙනි අදියර අපි අවසන් කරා. එතනදී අපි සනීපාරක්ෂක කට්ටල සහ දරුවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් අපි බාර දුන්නා රත්නපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක. දෙවැනි අදියර වශයෙන් අපි කැමති වුණා දෙරණත් එක්ක එකඟ වෙලා අපි දරුවන්ට නැවත පාසල් ගත වීම සඳහා අවශ්‍ය කරන උපකරණ බෙදා දීලා ඔවුන් හැකිතාක් ඉක්මනින් පාසල වෙත ළඟා කර ගැනීමේ ව්‍යාපෘතියකට මුල පුරන්නේ. ඒක තමයි අපි මේ අවස්ථාවට සහභාගී වුණේ. දැන් මේ වගේ මේ දෙන භාණ්ඩ විශේෂ ඇසුරුමක් තිබෙනවා. මේ අන්තර්ගතය කොහොමද? ඔගොල්ලෝ කොහොමද මේක බලාපොරොත්තු වෙන්නේ බෙදන්නට ලබන බදාදා දවසේදී අපිත් එකතුලා රත්නපුරේදී? ඇත්තටම මේක අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිර්දේශිත කට්ටලයක්, පාසල් බෑග් උපකරණ කට්ටලයක් තියෙන. මේක තියෙනවා දරුවන්ට අවශ්‍ය පොත්පත් තියෙනවා. ඊළඟට මම හිතන්නේ මේ අවස්ථාවේ පේන ඔබට මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශිත උපකරණ කට්ටලය තමයි මේ ඔබ දකින්නේ. ඔව්. එතකොට දැන් අපි කැමති මේ විදිහ කට්ටලයක්. මම හිතන්නේ අපි දෙරණත් එක්කත් කතා කරාම දෙරණත් මේකට ප්‍රමුඛස්ථානය දුන්නා. අපි මේ විදිහටම ඉස්සරහට මේ පැකින් කරනකොටත් මේ විදිහට කරමු කියලා. ඉතින් අපි මේ කට්ටලය තමයි ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපි බදාද පටන් ගන්න වැඩසටහන. එතනදී විශේෂ සඳහන් කරන්න ඕනේ මේක පොත් බෙදා දීමක් පමණක් නොවේ. මම හිතන්නේ දෙරණ ඉතාම ඕන කමින් කිව්වා මේකට අපි මනෝචිකිත්සක පොඩි සහායනයක් පටන් ගමු කියලා දරුවෝන් එක්ක. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනා සඳහා. ඒතර ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්ලෑන් ඉන්ටර්නැෂනල් එක කරන දෙයට තව පොඩ්ඩක් එහාවට යන්න පුළුවන් වුණා අපිට. මොකද අපිට මේ පැක් එකත් එක්කම හැකියාව තිබෙනවා සපත්තු කුට්ටමක් ලබා දෙන්න දරුවෝ වෙනුවෙන්. ඒකයි අපි කිව්වේ රුපියල් 1000 බාට හරි DSI හරි වවුචරයක් ගෙනත් දෙන්න අපි සූදානම් මේකත් බෙදා හරින්න කියලා. ඔවුන්ට සපත්තු දෙක ලැබෙනවා, අනිකුත් පහසු අනිකුත් අවශ්‍ය කරන උපකරණ කට්ටල ලැබෙනවා. එකේ ඉඳලා 5 වසර වෙනකම්, 5 ඉඳලා 8 වසර වෙනකම්, 8 ඉඳලා 11 වෙනකම්, 11 ඉඳලා 13 වෙනකම්. ඊට අමතරව අපි ඒ දවසට බලාපොරොත්තු වෙනවා මේ ගංවතුරට හානියට විපතටපත් වෙච්ච දරුවන් වෙනුවෙන් විශේෂ සායනයක් පවත්වන්න. ඒක මනෝවෛද්‍යරුන් කිහිප බලක් සම්බන්ධ වෙනවා. ඒ වගේම සිදු ටෙලිනාට්‍යයත් එක්ක ජනප්‍රිය වෙච්ච අපේ චරිත කිහිපයක් කුඩා දරුවෝ කිහිප දෙනෙක් එම ස්ථානෙට යනවා. ඒ වගේම TV දෙරණේ පුංචි දරුවෝ ඩ්‍රීම් ස්ටාපු ලිටල් ස්ටාපු දරුවෝ එම ස්ථානෙට යනවා. ඉතින් මේක අර මෙතුමිය කිව්වා වගේම පොත් බෙදා දීමක් පමණක්ම නොවෙයි, ඉන්පොඩක් එහාවට ගිහිල්ලා දරුවන් දැනුවත් කිරීමකුත් මේ හා සමගම සිද්ධ වෙනවා. ඉතින් තවත් පුංචි දරුවෝ විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නවා. කොහේ ඉඳලා දාවේ ඔබතුමා? මත්තකොඩි. මත්තකොඩ උපකාර කරන්න. ඔව්. මොනවද ගෙනාවේ? සල්ලි දුන්න. ඔබතුමා කොහේ ඉඳලාද? මම වත්තලේ ඉඳලා ආවේ. පොඩ්ඩක් අපිට මේ පැත්තට හැරලා කිව්වනම් ලේසි පුංචි දරුවෙක් එක්ක. ඔව්. මොනවද අරගෙන? වත්තලේ ඉඳලා වවුචර්කුයි පොට්ටිකුයි ළමයින්ට දෙන්න. ඔයත් අරගෙන ආවද? ඔව්. ඔයත් ගෙනාවේ තාත්තත් එක්කද? ඔව්. ඔබතුමා කොහේ ඉඳලාද? ගල්කිස්සේ ඉඳලා. ගල්කිස්සේ අපි gift voucher අපි කම්පැනි වැඩ කරනකට එකතු කරලා gift voucher 8ක් දෙනවා. ඉතින් මේ විදිහට ආයතන වශයෙන්, ඒ වගේම පුද්ගලය වශයෙන් තනි තනිව එක්කාසු වෙලා මේ අවස්ථාවේදී උදව් උපකාර කරන්නට එක්කාසු වෙලා ඉන්නවා මේ විපතටපත් වෙච්ච කුඩා දරුවන් වෙනුවෙන්. ඔබටත් පුළුවන් තවදුරටත් අපිත් එක්ක එකතු වෙන්න. අපේ අනුරාධපුරයේ රැඳී සිටිනවා ඒ අනුව සාරානන්ද පිරිවෙන් පරිශ්‍රය, සම විහාර පරිශ්‍රය, දඹුල්ලේ නම් ඔබට පුළුවන් දඹුල්ල පිරිවෙන්ට මේ දේවල් ලබා දෙන්න, කුරුණෑගල නම් ඇත්කඳ විහාරයට, ගාල්ලේ නම් ගාල්ල බන්ධනාගාරයට ලබා දෙන්නට පුළුවන් මේ ආධාර උපකාර. අපි අද දවසත් හෙට දවසත් මේ දේවල් එකතු කරලා ක්‍රමානුකූලව සඳුදා සිට බෙදා හරිනවා. සඳුදා අපි මේ බෙදා හැරීම් කරන්නේ ඇහැලියගොඩ අධ්‍යාපන කොට්ටාෂේ. මම චතුර අල්විස්,
සුසන්ත ප්‍රේමලාල් සමගින් අද දින 24/7 වෙනුවෙන්.